everyone, welcome to our Luxury Sri Lanka YouTube channel. I think Venus will be the last one again. Karagan, on that, the Piao, all our humble. We are the avoided. Apia de Villadine, Talavatu Goda, Kalal Goda Kinner for the Asiator. I think a wonder Madame Betta Kal Goda Idiveche, Itamat Lassana, Tatu de Kaka Karaganatamai, other Luxury Sri Lanka, Apia Villadine. ඉතින් අපි කතා කරන නිවස පොඩ්ඩක් ඩිසයින් එක වෙනස්. ඒ කියන්නේ හරි ලස්සන concept එකකට තමයි හැදිලා තියෙන්නේ. ඒ සුන්දර නිවස එළියෙන් බැලුවම ඔයගලන්ට මෙන්න මේ වගේ look එකක් තමයි තියෙන්නේ. මේ ගෙදර ඉතින් එළියෙන් බැලුවම පොඩි box model එකක් තියෙන්නේ. හැබැයි box model එකක් තිබ්බට වහලෙකුත් තියෙනවා. ඉතින් වහලයක් තියෙන box model එකේ වෙනස් type එක. Modern house එකක්. ඉතින් නිවසට එන්ට වෙන්න ඔයගලන්ට මේ විදිහ ඇක්සස් රෝඩ් එකක් තමයි තියෙන්නේ. මං කියුවා අපි හොඳටම දන්න තැනක් තියෙන්නේ කියලා. මේ පාර දිගේ කෙලින්ම ගියත් කොහෙටද යන්න බුල? අපේ ගෙදරට ඔයගලන්ට එන්න බුල. ඒ කියන්නේ මේ නිවස ගත්තොත් අපි තමයි ළඟම ඉන්න neighbors. හරිද? ගෙදරට එන්ට වෙන්න මේ වගේ ලොකු රෝලර් ගේට් එකක් තියෙනවා. ඒ වගේම එහා පැත්තේ විකට් ගේට් එකක් තියෙනවා. ඒකම විශේෂත්වය මේ තැන තියෙන පර්චස් 10.5ක්. ඉතින් ඔයගලන්ට පේනවා garden area එක තියෙනවා. ඒ කියන්නේ අපි මේ පැත්තෙන් පටන් ගමු. මේ පැත්තෙත් ඔයගලන්ට front garden area එකක් තියෙනවා. ඉතින් මේ වෙනකොට එතන අඹ ගහක් තියෙනවා. මේ ඉඩමේ වටේම ගස් තියෙනවා. ඒ හින්දා ඔව්. දවල් වුණාට හරි සමීපයි. මොකද ඔයගලන්ට පේනවා මේ පාරෙන් එහා පැත්තේ වගේම මේ ඉඩමෙත් කොහොඹ ගස් දෙකක් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ කොහොඹ ගහක් යටදී හරි සමීපයි නේද? ඔව්. ඒ වගේම මේක තමයි කාපෝච් එක. වාහන කොහොමත් කාපෝච් එක මේ කවර්ඩ් ඒරියා එකේ අපිට ලොකු වාහනයක් නවත්තන්න පුළුවන්. ඒ වගේම ඉතින් මේ ඒරියා එකේ තව වාහන දෙක තුනක් නවත්ත ගන්න පුළුවන්. ලොකු වාහන තුනකට ස්පේස් එකක් තියෙනවා. තියෙනවා. ඉතින් අපිට මේ පැත්තනොත් යන්න පුළුවන්. මෙහෙන් ගියහම තමයි ඔයගලන්ට සර්වන් ක්වාටර්ස් තියෙන. ඒ කියන්නේ සර්වන් රූම් එකක් වගේම වොෂ්රූම් එකක් තියෙනවා. ඒ වගේම වෙඩ් කිචන් එකක්. වෙඩ් කිචන් එකක් තියෙනවා. ඉතින් අපි ඉස්සලා මේ ටික පෙන්වන්නේ නැහැ. මොකද අපි ගේ ඇතුලේ ලස්සන පෙන්නලා ඊට පස්සේ තන්ට එක්කගෙන යන්න. මොකද වැඩියෙන් ඔයගොල්ලෝ බලාගෙන ඉන්න ගේ දර ඇතුලේ ලස්සන බලන්න නේද? ඔව්. තව කාරණයක් තියෙනවා. මේකේ බ්ලයින්ඩ් වෝල්ස් තියෙන එක පැත්තක විතරයි. මේ පැත්ත. පැති තුනෙන්ම යන්න පුළුවන් වටේ. ඒක මේ පැත්ත විතරයි බ්ලයින්ඩ් වෝල් එකක් තියෙන. අතරම ලොකු ඉඩක් තියෙනවා ඉස්සරහ වුණත් මේ gardening කරන්න කැමති කෙනෙක්ට නම් හොඳ ඉඩ කඩ ප්‍රමාණයක් තියෙනවා. හරි. අපි දැන් ඉන්නේ main door එක ගාව. ඉතින් මේ තමයි main door එකේ ඔයගලන්ට පේන design එක. මේක treated mahogany වලින් තමයි design වෙලා තියෙන්නේ. පළල ටිකක් වැඩියෙන් තමයි මේ දොරේ තියෙන්නේ. ඔව්. පළ දෙකේ දොරක්. ඔව් පළ දෙකේ දොරක්. එහෙමනම් අපි ඇතුළට ගිහින් බලමු දැස්සන. යා. Welcome. දැන් මගේ පාටක වවාර රැන්නේ වෙල්කම් කියන්නේ. කොපි කළා. කොපි කළා. කොපි කළාට සමතල නොහැ. ඔව් ඔව් අපි මේ වැඩේ ගැන කතා කරමු. අපි දැන් ඉන්නේ නිවසේ ලිවින් ඒරියා එකේ. මේ ඒරියා එක ඔයගොල්ලන්ට ඔව් මේ පැත්තෙන් සම්පූර්ණයෙන්ම ඇලුමිනියම් වලින් තමයි තියෙන්නේ ජනෙල්. ඉතින් ස්ලයිඩින් වින්ඩෝස් තමයි තියෙන්නේ. ඒකින් ඔයගොල්ලන්ට පේන නිවස තුළට හොඳට එළිය එන විදිහට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් නිවස සම්පූර්ණයෙන්ම සුදු පාටින් වගේම වුඩන් තීම් එකකට මැච් වෙන විදිහට තමයි ඩිසයින් වෙලා තියෙන්නේ. අපි ටයිල් එක ගැන කතා කරොත් රොසෙල්. රොසෙල් ටයිල් එක තියෙන්නේ. ඉතින් කලර් එක ටිකක් වයිට් ඇන් බේජ් කලර් එකක් නේද? බේජ් කලර් එකක් නේ. ඔව්. ඔය ලිවින් ඇරියා එක වගේම මේ පැත්තේ ඒ කියන්නේ මේකේ ලිවින් ඒරියා එක සයිස් දෙකක් තියෙනවා. මේ පැත්ත සහ මේ පැත්ත. අපිට මේ පැත්තත් අපේ ලිවින් ඒරියා එක විදිහට අපේ මොනවා හරි පවුච් එකක් දාලා ඩිසයින් කරගන්න පුළුවන්. ඒ වගේම මේක අර පැත්තෙත් අපිට ඒ විදිහට ඩිසයින් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේක වෙන විදිහකට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම නිවස වටේටම තියෙන්නේ අපි කිව්ව ස්ලයිඩින් ඇලුමිනියම් ස්ලයිඩින් ડોස් ඇන් වින්ඩෝස්. ඇලුමිනියම් වින්ඩෝස්. ඇලුමිනියම්. ඉතින් ඒ ටික ඇරියාම අර එළියෙන් එන හුලඟ හොඳට ගේ ඇතුළට එන විදිහට ඒවා සහ අපිට මේ නිකන් ගෙදර පාටි එකක් වගේ තියෙන වෙලාවක මේ ඔක්කොම ඇරලා මේ සම්පූර්ණ ඊටම අපිට මේ ගේ ඇතුළට යූස් කරන්න පුළුවන්. හරි. ඉතින් ලිවින් ඒරියා ගත්ත එක මෙන්න මේ පැත්තට ආවහම මම හිතන්නේ ටයිටේනියම් වලින් මේක ටයිටේනියම් නේ ටයිටේනියම් වලින් ෆිනිෂ් වෙච්ච මේ වගේ කණු තියෙනවා. මෙතන ඔයගොල්ලන්ට මුංචි ඕපන් ඒරියා එකක් තියෙනවා. ඉතින් මේ වෙනකොට ඉන්ඩෝ ප්ලාන්ට් එකක් දාලා තමයි මෙතන මේ ප්ලේස් කරලා තියෙනවා. ඕපන් ටු ස්කයි ස්පේස් එකක්. උඩ ඕපන් වෙලා නැහැ. ඕපන් වෙලා නැහැ. හැබැයි ඉරේ එළියට ඕපන් වෙලා තියෙනවා. ඉරේ එළියගේ ඇතුළට ලැබෙන විදිහ තමයි ඩිසයින් කරලා තියෙන්නේ. මේකේ ඩයිනින් ඒරියා එක මම හිතන්නේ මෙතන
අන්ති ඩයිනින් ඒරියා එක මෙතන එතන ඩිසයින් කරන්න පුළුවන් පුළුවන් නේ දැන් අපි ඉන්නේ ඕපන් පැන්ට්‍රි එකේ ඉතින් අපි හැමතිස්සෙම කියනවානේ නිවසේ කුස්සි දෙකක් අපි සාමාන්‍යයෙන් තියාගන්න කැමතිනේ ඉතින් ඕපන් පැන්ට්‍රි එකේ තමයි ඉන්නේ සීලින් හයිට් එකට වෙනකම්ම ඕගොල්ලන්ට කබඩ්ස් ප්ලේස් වෙලා තියෙනවා ඉතින් මේ කබඩ්ස් ට්‍රීටඩ් මහෝගනි නේද ට්‍රීටඩ් මහෝගනි ඒකෙන් තමයි නිමා වෙලා තියෙන්නේ මෙන්න මෙතන විශේෂත්වයක් තියෙනවා මේ කියමුද අපි ඔව් එහා පැත්තේ තමයි වෙට් කිචන් එක තියෙන්නේ ඉතින් වෙට් කිචන් එකේ කෑම හදලා ඒ කෑම මේ පැත්තට ඩිලිවර් කරන්න පොඩි කවුලුවක් තියෙනවා වින්ඩෝ එකක් තියෙනවා ඉතින් ඒක ඉඳගෙන වටෙන් ගේන්න ඕනේ නැහැ කෙලින්ම එතනින්ම ඩිෂස් ටික මෙහෙට දෙන්න පුළුවන් දෙන්න පුළුවන් ඔයගලන්ට මෙතන එක්ස්හෝස්ට් එකක් තියෙනවා ඒ වගේම ෆෝබර්න කුකර් එකක් තියෙනවා මෙතන තමයි ඔයගලන්ගේ අයිලන්ඩ් ටේබල් එක ප්ලේස් වෙලා තියෙන්නේ අපි හැමදාම කියන වගේ මෙතන ඉඳන් කෑම හදලා මෙතන වාඩි වෙලා පවුලේ කට්ටියත් එක්ක ආහාර ගන්න පුළුවන් ඉතින් මෙතන වගේම මේ කබඩ්ස් සම්පූර්ණයෙන්ම ග්‍රැනයිට් ටොප් එකකින් තමයි ඩිසයින් වෙලා තියෙන්නේ සා මේකේ මේ අයිලන්ඩ් ටේබල් එකෙත් කබඩ්ස් ප්ලේස් වෙලා තියෙනවා මේ ඔක්කොම මේ කබඩ්ස් සොෆ්ට් ක්ලෝසින් ડોස් තියෙනවා ඉතින් මේ නිවස කාමර 4කින් සමන්විත වෙලා ඉන්න. අපි දැන් ඉන්නේ ගෙදර පල්ලෙහ තට්ටුවේනේ. පල්ලෙහ තට්ටුවේ එක බෙඩ්රූම් එකක් තියෙනවා. ඒ බෙඩ්රූම් එක තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ ඒ බෙඩ්රූම් එක. ඉතින් මේ කාමරයට ආවහම ඔයගලන්ට මෙතනින් යන්න පුළුවන් මම අර කිව්ව සර්වන්ට් ක්වාටර්ස් තියෙනවා කියලා. අන්න එතන මේ මෙතන ඇක්සස් තියෙනවා කියලින්ම. ඒ කියන්නේ නිවසේ ඉස්සරහෙන් ආවම ඔයගලන්ට ගේ වටෙන් බැලිලා මෙතනින් එලියට යන්න පුළුවන්. හැබැයි මෙතනින් නැතුව අපි පැන්ට්‍රි එකෙන් එලියට ගිහිල්ලා පිටත් වෙන්න ඕනේ. ඉතින් කාමරේ ඔයගලන්ට ෆෑන් එකක් වගේ ෆෑන් එකක් තියෙනවා. ඒ වගේම ඒසී වලට මේ ඒසී වලට ප්‍රොවිෂන් තියෙනවා. බාත්รูම් එක ඔය පෙන්නනවද මම පෙන්නන්නම්. ඔයා පෙන්න. හරි. ඔතන බාත්รูම් එක්ස්පර්ට්. ඉතින් පල්ලෙහා තට්ටුවේ කාමරේ ඉන්න කට්ටියට යූස් කරන්න එහෙම නැත්නම් ගෙදරට විසිට කෙනෙක් අහම් පාවිච්චි කරන්න තමයි මේ වොෂ්රූම් එක ඩිසයින් වෙලා තියෙන්නේ. ටයිල් එක ගැන කතා කරොත් අලු පාටක් වගේ කලර් එකක් තමයි තියෙන්නේ. ඔව් ෂවර් ඒරියා එක කියුබිකල් එකක් එක්ක මේ පැත්තෙන් කවර් වෙලා තියෙනවා. ඊට අමතරව ඔයගලන්ට හොට් වෝටර් ගීසර් එක මෙතන ප්ලේස් වෙලා තියෙනවා. සින්ක් එක මේ විදිහට ලයිට් එකක් එක්ක තමයි මෙතනින් ඩිසයින් වෙලා තියෙන්නේ. අපිට බෑක් යාඩ් ඒරියා එක පෙන්වන්න බැරි වුණානේ. අපි මෙතනින් ගිහිල්ලා බෑක් යාඩ් එකට. හා එහෙනම් වාගල පෙන්වලා. යා එන්න. බෑක් යාඩ් එක මත් නෙමෙයි මේක ෆ්‍රන්ට් යාඩ් ඇන් බෑක් යාඩ් එක මැද්ද මේ. මෙතන තියෙනවා 1000 ලීටර් වෝටර් සම්ප් එකක්. සහ උඩත් තියෙනවා කිව්වා මේ වෝටර් ටැංක් එකක් 1000 ලීටර්. බැක්යඩ් එක පැත්තට මෙහෙට ආවහම තමයි මෙතන තමයි වෙට් කිචන් එක තියෙන්නේ. පුරුබුහුටි පොඩි වෙට් කිචන් එකක්. ඒ වෙට් කිචන් එකෙත් කබඩ්ස් ඔක්කොම ප්ලේස් කරලා තියෙනවා. ඉතින් බඩු ඔක්කොම දාගන්න ඒ පැත්ත දාගන්න පුළුවන්. මෙතන මේට්ස් වොෂ්රූම්, මේට්ස් රූම් ඒ දෙක මෙතන ප්ලේස් කරලා තියෙන්නේ. තපොඩි ස්පෙෂලිටි එකක් තියෙනවා මේ බැම්මේ අපිට ඕන නම් පොඩි මල් පැලේ එහෙම තියලා ලස්සනට ඒක ඩිසයින් කරගන්න පුළුවන් අපි යන් ඇතුළට ඉතින් ක්‍රිෂාන් මේ නිවසේ විශේෂත්වය තමයි මේකදර තියෙන ලොකේෂන් එක නේද ඔව් හරියටම කිව්වොත් කලල්ගොඩ 174 බස් මාර්ගයට ඇවිදගෙන යන දුර ඔව් මීටර 400ක් 174 පාරට මීටර 400ක් විතරයි තියෙන්නේ. 174 පාරට ඒ කියන්නේ කීල්ස් එකට, කාගීල්ස් එකට, මොනක් හොටෙල් එකට හැම එකටම ඉක්මනට ළඟා වෙන්න පුළුවන් තරම් කොට්ටාව, බත්තර මුල්ල, තලවතුගොඩ, එහා පැත්තෙන් ජයවර්ධනපුර හොස්පිටල් එකට, හේමාස් හොස්පිටල් එකට විනාඩි 5කින් යන්න පුළුවන්. නැති දෙයක් නැහැ. නැති දෙයක් හැමදේම තියෙනවා. හැමදේම අතේ දුරින් තියෙනවා. ඉතින් අපි දෙන්නත් අතේ දුරින් ඉන්න. ඉතින් මේ ලොකේෂන් එක ගැන කියන්න ඕනේ හරිම කන්වීනියන්ට් ගොඩක් ඩිමාන්ඩින් ඒරියා එකක් මේ පැත්තේ පර්චේස් ප්‍රයිස් highly residential area එකක් මේ පැත්තේ purchase price එක ටිකක් වැඩි. වැඩි. අතන කිව්වොත් මේ පැත්තේ හිස් ඉඩමක් හොයාගන්න නැති තරම්. විකුණන්න තියෙන හිස් ඉඩක් නැහැ. හරි. උඩට යන්න මේ විදිහට තමයි ස්ටයර්කේස් එක තියෙන්නේ. ඉතින් වුඩන් ස්ටයර්කේස් එකක් වගේම ඔයගොල්ලන්ට අත්වට මේ විදිහට metal සහ wooden මොකද මේක කියන්නේ handle එකකින් තමයි finish වෙලා තියෙන්නේ. finish වෙලා තියෙන්නේ. අර මං කලින් පල්ලෑදි පෙන්නපු open to sky space එක මෙතන තියෙන්නේ. අපි එක පොඩ්ඩක් පෙන්නමු. එතනින් හොඳ එලියක් එනවා ගේ ඇතුළට. ඒ කියන්නේ මෙතන මාර එලියයි.
බයෙන්ද බා වැස්සට ඔබලම තෙමින් නැහැ එතනින් කවර්ඩ් වෙයි. කවර් කරලා තියෙන්නේ. ඒක එකක් තියෙන්නේ. මේක තමයි ෆස්ට් ෆ්ලෝ එකේ ලිවිං ඒරියා එක. ෆස්ට් ෆ්ලෝ එකේ ලිවිං ඒරියා එකේ තමයි අපි දැන් ඉන්නේ. ඉතින් පල්ලෙ හැටත් ඔය දැක්ක විදිහටම ඔයගලන්ට මේකෙත් තියෙන්නේ ඇලුමිනියම් ස්ලයිඩින් වින්ඩෝස්. මම ආසයි මෙතන තියෙන බල්කනි කරා. ගිහලා බලමු. යා. හොඳයි ඩක් තියෙනවානේ. අපි පල්ලෙහයි දෙයර කිව්වේ වහලයක් තියෙනවා ගස් සිටෝලා පොඩි වෙන රසක් තියෙනවා කියලා. බොක්ස් ටයිප් එක කියලා. ඉතින් බොක්ස් ටයිප් එක ඇවිල්ලා තියෙන්නේ මේ මෙතන මේ මේ බල්කනි එහෙම හදලා තියෙන ඩිසයින් එකට. මේක සම්පූර්ණයෙන්ම වුඩන් සහ මේක ටයිටේනියම් නේද කෘෂා? ටයිටේනියම්. ටයිටේනියම් ෆිනිෂ් එකක් තියෙන්නේ. ඉතින් ඒකේ වෙනම පොඩි නියන් නිස්කලංක නිස්කලංක සහ පොඩි නියන් හොටෙල් එකක වැරන්ඩ් එකක් වගේ තියෙනවා. මේ ගස් දෙක හින්දාත් මං හිතන්නේ මෙතන හරි සනීපයි හවස් සරුවකට නියමද ඇති. ඔව් අපි දැන් දවල් මේ වීඩියෝ එක කරන්න. ඒක බොන්න පොඩි යාළුවෝ අවුට් පොඩක් සෙට් වෙන්න. ඒක තමයි හොඳ තැන. හරි. අපි නම් ගෙතුල්ට. අපි එහෙනම් මේ ෆස්ට් ෆ්ලෝ එකේ තියෙනවා කාමර 3ක්. ඕවරෝල් ගෙදරම කාමර 4ක් තියෙනවා. අපි මේ රූම් එකට යන්නේ. මේක තමයි මාස්ටර් බෙඩ්රූම්. තමයි මාස්ටර් බෙඩ්රූම් එක. මාස්ටර් බෙඩ්රූම් එකේ මේ පැත්තේ ඔයගොල්ලන්ට ජනෙල් ජනෙල් නෙමෙයි ෆික්ස් ග්ලාස් එකක් තියෙනවා. ඔව් ෆික් ග්ලාස් වගේ තියෙනවා. ඒකම නිකන් පොඩි කොන්ක්‍රීට් බල්කනි එකක් වගේ එකනේ. නෑ රූෆ් ටොප් එකක් වගේ ඒරියා එකක් අපෙන්ට යන්න බෑ. ඒකෙන් තමයි අර මේකේ අර බොක්ස් මොඩල් එක මේගොල්ලෝ අරගෙන තියෙන්නේ. අරගෙන තියෙන්නේ. ඉතින් මම හිතන්නේ ඒ හින්දා මේ කාමරයටත් හොඳට එළිය වැටු විදිහට තමයි ඩිසයින් වෙලා තියෙන්නේ. මේ පැත්තට ආවම තමයි මාස්ටර් බෙඩ්රූම් එකට තියෙන ඇටැච් වොෂ්රූම් එක තියෙන්නේ. මේ පැත්තේ ඔයගොල්ලන්ට බාත්รูම් එකේ ෂවර් කියුබිකල් එක තියෙනවා. අපි පල්ලෙහ දැක්ක විදිහටම තමයි මේකෙත් කලර් එක ඩිසයින් වෙලා තියෙන්නේ. මේ පැත්තේ තමයි අපිට සින්ක් එක ප්ලේස් වෙලා තියෙන්නේ සහ මොකක්ද ඒක කියන්නේ හොට් වෝටර් එකක් විතර ප්ලේස් වෙලා තියෙනවා. ඉතින් කොමඩ් ඒරියා එක ඔයගොල්ලෝ මේ පැත්තෙන් තමයි දකින්නේ. ඉතින් මේ මාස්ටර් බෙඩ්රූම් එකකටත් ඔයගොල්ලන්ට පුංචි බල්කනි ඒරියා එකක් තියෙනවා. අපි කලින් දැක්ක වගේ පොඩි බල්කනි ඒරියා. ඒක චුට්ටක් පල්ලෙහට බහින්න තියෙන්නේ. මේ තමයි නේබර්හුඩ් එක. ඉතින් ඊටාම හොඳ නේබර්හුඩ් එකක් තියෙනවා මේ පැත්තේ. ඉතින් අපිට ඒක ගැරන්ට් කරන්න පුළුවන්. අපි දන්නවනේ. ඒක දන්නවා. හොඳ නේබර්හුඩ් එකක් ඉන්නේ. සහ තව මේ විශේෂ කාරණයක්. මෙතන අපි ෆිට් ග්ලාස් එක ගැන කතා කරා. මේකෙන් ලොකු එළියක් එනවා මේ කාමරේට. ලයිට් නැති වුණත් ඒ එළියෙන් මේ කාමරේ මාර්ජින ආලෝකමත් වෙලා තියෙනවා. සහ මේකේ ෆෑන් එකක් ෆික්ස් කරලා තියෙනවා සහ AC ප්‍රොවිෂන් තියෙනවා. හරි. දැන් අපි පෙන්නේ මාස්ටර් බෙඩ්රූම් එකෙන් ඉතින් මාස්ටර් බෙඩ්රූම් එකත් එකම තියෙන ඇජොයිනින් රූම් එක තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ අපි මේ නිවසේ දකින තුන්වෙනි කාමරේ. තුන්වෙනි කාමරේ. ඔව්. මේ කාමරේටත් ඕගලන්ට අපි කලින් දැක්ක වගේ බල්කනි එකක් තියෙනවා. ඉතින් මාස්ටර් බෙඩ්රූම් එකට වඩා මේකේ බල්කනි ගණන් ටිකක් ප්‍රමාණයෙන් විශාලයි. ඉතින් අපි කිව්ව විදිහටම මේකෙත් ග්ලාස් ෆික්ස් වෙලා තියෙනවා. ඒකෙන් ලයිට් එක ලොකු ස්පේස් එකක් තියෙනවා. එතන උන් කෙලිමගේ ඉස්සරහට තමයි මේ ෆේස් වෙන්නේ. ලස්සනයි. ඔන්න ඔයාලත් පළවතු ගොඩ ඒරියා එකෙන් නිවසක් හොයනවා නම් හැමතැනකටම ළඟින් හොඳ කන්වීනියන්ට් ලොකේෂන් එක නිවසක් හොයනවා නම් හිත හිතින් ඉන්නේ නැතුව ඉක්මනටම කතා කරන්න මෙතන පල්ලෙහා තියෙන ලක්ෂ්‍ය ශ්‍රී ලංකා අපේ කන්ටැක්ට් නම්බර් එක. ඒ නම්බර් එකට. හරි. දැන් එහෙමනම් කාමර 4න් ඔක්කොම කාමර අපි 3ක් පෙන්නලා ඉවරයි. This is the final what? මේ හැම කාමරයකම විශේෂත්වය ඔයගලන්ට බල්කනි එකක් තියෙනවා. ඒ කියන්නේ හැමෝටම නිදහසේ කාලය ගත කරන්න පොඩි ස්පේස් එකක් මේ නිවස හදපු කට්ටිය ඔයගලන්ට ඩිසයින් කරලා තියෙනවා. ඉතින් මේකත් ඔයගලන්ට ෆෑන් එකක් සහ AC වලට ප්‍රොවිෂන්ස් ලබා දීලා තියෙනවා. එතනිනුත් අර අපි දැකපු මේන් බල්කනි එකට ඇක්සස් කරන්න පුළුවන්. කැලි මේකට තමයි ඇක්සස් තියෙන්නේ මේ වින්ඩෝ එකේ. හරි. දැන් අපි දැක්කේ මාස්ටර් බෙඩ්රූම් එකේ විතරයිනේ මේ උඩට තට්ටු ඇටච් බාත්รูම් එක. හැබැයි දැන් අපි දැකපු කාමර දෙකට වගේම අර
අනිත් පාවිච්චි කරන්න තමයි මේ වොෂ්රූම් එක තියෙන්නේ. අපි දැක්කා වොෂ්රූම් තුනම මට මතක විදිහට එකම ඩිසයින් එකකට තියෙන්නේ. ඒ කියන්නේ එකම ටයිලින් කන්සෙප්ට් එකක් තමයි තියෙන්නේ. ඉතින් සින්ක් ඒරියා එක කොමඩ් එක සහ ඕලන්ට ෂවර් කියුබිකල් එක මෙතන ප්ලේස් වෙලා තියෙනවා. ඒ වගේම හොට් වොටර් ගීසරයක්ත් තියෙනවා. ඇරිස්ටන්. ඇරිස්ටන්. දැන් අපි ඔක්කොම පෙන්නලා ඉවරයි. හැබැයි තව පොඩි බැල්කනි එකක් තියෙනවා. පොඩි ප්‍රයිවට් බැල්කනි එකක්. ඒක තියෙන මේ පැත්තේ. එතන තියෙනවා. කියලා පෙන්නන්න. යන්නේ. පොඩි ප්‍රයිවට් ස්පේස් එකක්. එතනත් අපිට පුටුවක් දෙකක් දාලා පොඩි රීඩින් ස්පේස් එකක් වගේ යූස් කරන්නත් පුළුවන්. ගස්සල් වලින් වට වෙලා තියෙනවා. ඔව් එතන පොඩි මේ ගස් තියෙන හින්දා මෙතනට වැඩි රස නෙන්නෙත් නෑ. එහෙමනම් ක්‍රිෂාන් අපි විස්තර ටික සමරයිස් කරන්නේ දැන් කරනවාද එහෙම නැත්නම් පල්ලෙහාට ගිහිල්ලා කරනවාද ඔයා තමයි දැන් ඩිසයිඩ් කරන්නේ. පල්ලෙහාට ගිහින්නේ. හරි. එහෙමනම් අපි පල්ලෙහාට ගිහිල්ලා මේක ඊතර විස්තර ටික ඔයාලට සමරයිස් කරන්න තමයි දැන් සූදානම් වෙන්නේ. එන්න. දැන් විස්තර ටික සමරයිස් කරන්න අප දැන් සූදානම්. ඔව්. එහෙනම් ඉතින් සමරයිස් කරා. හරි. අද අපි ඇවිල්ලා තියෙන්නේ තලවතුගොඩ කලල්ගොඩ නගරයට. ඉතින් ඕගොල්ලෝ දැක්ක හරි ලස්සන වෙනස්ම කන්සෙප්ට් එකකට නිම වෙච්ච ගයක් තමයි අද අපි මේ රිවිව් එක හරහා කරේ. ඕගොල්ලෝ හරි රික්වෙස්ට් කරන ඒ එකක් තමයි මේ කලල්ගොඩ තලවතුගොඩ බතරමුල්ල කියලා කියන්නේ. ඉතින් ඒකින් දා අපිත් මේ කිට්ටු ඉන්න හින්දා වැඩි වැඩියෙන් අපි මේ පැත්තේ රිවිව්ස් කරනවා නේද? කරනවා. ඒ කියන්නේ තලවතුගොඩ කලල්ගොඩ කියන්නේ highly residential area එක. ඒ කියන්නේ රෙසිඩන්ස් වලට ගොඩක් ලංකාවේ අය කැමති ඩිමාන්ඩ් කරන area එකක්. මෙතන තියෙනවා පර්චස් 10.5ක්. ඒ වගේම බල්කනි ඇරියාස් එක්ක වර්ගයට 2800 යන තමයි මේ නිවස ඉදි වෙලා තියෙන්නේ. ඔයගොල්ලෝ දැක්ක බෙඩ්රූම්ස් 4ක් තියෙනවා, බාත්รูම්ස් 3ක් තියෙනවා, මේ වගේ ඕපන් පෑන්ට්‍රි එකක් තියෙනවා, වෙට් කිචන් එකක් තියෙනවා. ඒ වගේ මෙහා පැත්තේම ඔයගලන්ට සර්වන් ක්වාටර්ස් තියෙනවා. තව හැමතැනකම බල්කනිස් තියෙනවා. ඔව් බල්කනිස් තියෙනවා. ගොඩක් රූම්ස් වලට රූම්ස් 1යි 2යි. ඔව් උඩ තියෙන රූම්ස් 3ටම බල්කනිස් තියෙනවා. බල්කනිස් තියෙනවා. ඉතින් හරි නිස්කලංක විශේෂත්වම දේ හොඳ neighborhood එකක් තියෙන පරිසරයක තමයි මේ නිවස ඉදි වෙලා තියෙන්නේ. මේ ගෙදර ඇත්තටම කලල්ගොඩ පිටිලා තියෙන ඉතින් මෙතන ඉඳන් ගත්තාම කලවතුගොඩට පන්නිපිටියේ කොට්ටාව බතරමුල්ල මාලවේ අතුරුගිරිය ඔය හැම තැනකටම විනාඩි 10කින් ළඟා වෙන්න පුළුවන්. ඒ වගේම හේමාස් හොස්පිටල් එක ජයවර්ධනපුර හොස්පිටල් එක ඒ වගේම ඉන්ටර්නැෂනල් ස්කූල්ස් නැෂනල් ස්කූල් ඔක්කොම හයිවේ එන්ට්‍රන්ස් එක හයිවේ එන්ට්‍රන්ස් එකට විනාඩි 10යි. ඉතින් ඒ වගේ අපිට කන්වීනියන්ට් ලොකේෂන් එකක තමයි මේ නිවස පිටලා තින්නේ. ඒ වගේම කීල්ස් කාගීස් ග්ලෝමා කාපිකෝ හැම එකම විනාඩි 5 දුරින් තියෙන්නේ. අතේ දුරින්. අතේ දුරින් පයින් යන්න පුළුවන්. පයින් යන්න පුළුවන්. හරි කන්වීනියන්ට් ලොකේෂන් එක තමයි තියෙන්නේ. ඉතින් මේ නිවසේ ප්‍රයිස් එක 67 මිලියන් වෙනවා. ඒ කියන්නේ ලක්ෂ 670ක් වෙනවා. අපි පල්ලෙහා දිගටම අපේ කන්ටැක්ට් නම්බර් එක දැම්මා. ඔයාලත් මේ වගේ හොඳ රෙසිඩෙන්ෂල් ඒරියා එකකින් මේ වගේ කන්වීනියන්ට් ලොකේෂන් එකකින් නිවසක් හොයන කෙනෙක් නම් ඔයගලන්ටත් පුළුවන් අපේ ලක්ෂණ ශ්‍රී ලංකා කන්ටැක්ට් නම්බර් එක හරහා අපිව සම්බන්ධ කරගෙන මේ ලස්සන නිවසේ වාසනාවන්ත හිමිකාරයා වෙන්න. ඒ වගේම අපිට පුළුවන් ඔයගලන්ට මේ ගෙදර ඕනත් එක්ක කතා කරලා නෙගෝෂিয়েට් කරලා ඔයගලන්ට ඔයගලන්ගේම කරලා දෙන්න. ඉතින් හැබැයි කරගන්න අපිට දොල. ඔයගලගේ නිවාස සීනේ සබෑ කරලා දෙන්න ලක්ෂණ ශ්‍රී ලංකා අපිට පුළුවන්. හරි. ඉතින් මේකෙද තමතර ඔයාලට තියෙනවා එකන ගැන බලාපොරොත්තු වෙන ගයක්. කැමති නම් මේ වගේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් කරගන්න. අපි දෙන්න යනවා ඔයාලගේ රිවිව් එකක් කරන්න. ඔයාලගේ නෙමෙයි ඔයාලගේ නිවසේ රිවිව් එකක් කරන්න. ඉතින් ඒ වෙනේම ඔයාලට පුළුවන් පල්ලේ තියෙන කන්ටැක්ට් නම්බර් එක හරහා ලක්ෂණ ශ්‍රී ලංකා අපිව සම්බන්ධ කරගන්න. ඉතින් මේ වෙනකොට ලංකාවේ නම්බර් 1 රියල් එස්ටේට් YouTube channel එක තමයි ලක්ෂ ශ්‍රී ලංකා කියලා කියන්නේ. ඉතින් හැමෝටම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා අපිට number 1 වෙන්න උදව් කරාට. ඉතින් අපිත් එක හැමදාම රැඳිලා ඉන්න අපේ videos බලන්න, share කරන්න, comment කරන්න, තව ගෙවල් ගන්න බලාපොරොත්තු වෙන, ගෙවල් හදන්න කැමති, හදන්න බලාපොරොත්තු වෙන අය ඉන්නවා නම් ඒගොල්ලන්ටත් අපේ channel එක suggest කරන්න. ඒ විදිහට අපිට උදව් කරන්න. එහෙනම් තවත් මේ වගේ ලස්සන video එකක් කරගෙන අපි දෙන්නම එන්න ආයෙත් ඔයාලව හම්බෙන්න. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.